මේ සුන්දර අපේ මව්බිම ඇත්තෙන්ම අවාසනාවන්තයි. අපි කළ යුත්තේ එය මේ පීඩාකාරී පාලක පැලැන්තියේ ග්‍රහණයෙන් බුදවා ගැනීමට කටයුතු කිරීමයි. 76 වන නිදහස් දිනයට සමගාමීව සර්වාගමික වැඩසටහන් අද පෙරවරුවේ පැවැත්වුණා. නිදහස් දිනයට සමගාමීව බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණේ කොල්ලුපිටිය පොල්පත් ශ්‍රී ධර්මකීර්තිආරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා රාමජ්‍ය මහානිකායේ අධිකරණ සංඝනායක අතිපූජ්‍ය මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමිපාණන්ගේ පැටම වීමෙන්. නිදහස් දිනයේ වෙනුවෙන් විශේෂ පූජාවක් අද උදෑසන බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී සිදු කෙරුණා. ඒ කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංගප්පූරුවේ නිදහසින් පසු නායකත්වය භාරගත් අය පළමුවම කළේ එහි වාසය කළ මැලේ චීන හා ඉන්දියානු සම්භවයක් ඇති පුරවැසි කණ්ඩායම් සැමගේ පොදු උන්නතිය සඳහා ඔවුන් එකතු කිරීමේ මාවත තෝරා ගැනීමයි. ඒ වෙනුවට අපේ රටේ නායකයෝ කළේ රට තුළ සිටින විවිධ ජාතීන් හා භාෂා කතා කරන්නන් බේද බින්න කිරීමට කටයුතු කිරීමයි. ඒ රටේ පොලිසියද නීතිපති දෙපාර්තමේන්තුවද උසාවියද උත්තරීතරත්වයෙන් සලකා නීතිය අකුරටම ක්‍රියාත්මක වීමට ඉඩ සලසමින් විනයගරුක සමාජයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය වුණා. සිංගප්පූරුව එය පාලනය කළ පරහිතකාමී නායකයන් ඥානවන්තව අවංකව හා සොයං පරිත්‍යාගයෙන් යුතුව සේවය කළ නිසා අද ලෝකයේ සැලකිල්ලට භාජනය වී ඇතත් අප රටේ නායකයන් තමන්ට තනතුරු බලය හා ධනය සොයා යන්නට ආත්මාර්ථකාමී ලෙස රටේ ජනතාව මුලා කර භාවිතා කිරීම තුළ අද ශ්‍රී ලංකාව දේශපාලනමය වශයෙනුත් ආර්ථික වශයෙනුත් ඉතා පහත් මට්ටමක පැවතීම නිසා මා ඒ නායකයන්ගෙන් අසා සිටින්නේ සමරන්නේ කාගේ නිදහසද කියලයි. ඔවුන්ගේ නිදහසද නැත්නම් මේ රටේ ජනතාවගේ නිදහසද කියලා මම ඒ අයගෙන් අහන්න කැමති. පිටරට නියෝජිතයන්ගෙන්වා තානාපතිවරුන් රටේ ප්‍රභූවරුන් ඉදිරියේ යුද්ධ හමුදා පෙළපාලි පොලිස් හා ගුවන් යානා පෙරෙට්ටු පෙන්වමින් බඩගින්නේ ඉන්න පුරවැසියන් ඔවුන් ඉදිරියේ සමච්චලයට ලක් කිරීම නිදහස දැයි මම ප්‍රශ්න කර සිටිනවා. මේ සුන්දර අපේ මව්බිම ඇත්තෙන්ම අවාසනාවන්තයි. අපි කළ යුත්තේ එය මේ පීඩාකාරී පාලක පැලැන්තියේ ග්‍රහණයෙන් බුදවා ගැනීමට කටයුතු කිරීමයි. එසේ කරමින් මේ දූෂිත ක්‍රමවේදය අප රටින් තුරන් කර රටට සැබවින්ම ආදරය කරන රටේ ආගමට සංස්කෘතියට ගරු කරන විශේෂයෙන්ම රට ඔසවන්නට කැපවන නව නායකත්වයකට එය බාර දී යුතු වෙනවා කියා මම අවංකවම විශ්වාස කරනවා. නිදහස් දිනයට සමගාමීව හින්දු ආගමික ආශිර්වාද වතාවත් බම්බලපිටිය වජිර පිල්ලෑර් කෝවිලේදී සිදු කෙරුණා. ඒ ශිවශ්‍රී සච්චිතානන්ද කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අල්සාර් මස්ජිද් මුස්ලිම් දේවස්ථානයේදී තවත් වැඩසටහනක් පැවැත්වුණේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. Newsfirst ජනතාව සමඟ.